ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. සෙනෙහෙබර ඔවදනක් නමින් අද දවසේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අප නව වැඩසටහනක් ආරම්භ කරනවා. මේ වැඩසටහන තරුණ ඔබ වෙනුවෙන්. එක්කෝ පාසල් අධ්‍යාපනය ලැබමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ එමත් නැත්නම් පාසල් අධ්‍යාපනය නිමා කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් හෝ විශ්වවිද්‍යාලයක කාලය ගත කරමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම නමුත් තරුණ කාලය තුළ අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් ඉන්න කෙනෙක් නම් ඒ ඔබ වෙනුවෙන්ම විශේෂයෙන් ඉලක්කගතව සැකසුණු වැඩසටහනක් මේ. අධ්‍යාපනය තුළින් අපි මෙලොව ජීවිතය සාර්ථක කරගන්න ආකාරය එමත් නැත්නම් මේ උපක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කරනවා වගේම පරලොව සුගතිය කරා අපේ මෙලොව අධ්‍යාපනය එමත් නැත්නම් ඉගෙනීම මාවතක් කරගන්නේ එය උපකාර කරගන්නේ කොහොමද කියන කාරණේයි අද දවසේ අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෙනෙහබර ඔබදනක් ඉතාම සෙනෙහසින් ඔබට දායාද කරන්න අපේ ආරාධනය පිළිගෙන සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙකු මේ ස්ථානයට පැමිණ සිටිනවා. වසර 20කට අධික කාලයක් අධ්‍යාපනඥයෙකු ලෙස රසායන විද්‍යා ආචාර්යවරයෙකු ලෙස දහස් ගණන් දරුවන්ගේ නැනස පෑදූ මොහු රසායන විද්‍යාව දැනුම පමණක් නොව පන්තිය තුළදී එමත් නැත්නම් ඒ පන්ති කාමරය තුළදී ඔවුන්ට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දායාද කරන්න තරම් පින්වන්ත ආචාර්යවරයෙකු වුණා. ආර්.එස්. පින්නකොළ ගුරුතුමනි, ඔබතුමා ඉතාම ගෞරවයෙන් සෙනෙහබර ඔවදනක් වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම එහා සමානම කාලයක් මේ රටේ විවිධ ප්‍රදේශවල රෝගීන්ගේ ලෙඩ සුවපත් කරමින් ඔවුන්ට ජීවිතය සාර්ථක කරගන්න හිමත් නැත්නම් ජීවත් වීමේ අපේක්ෂාව ලබා දීමට කටයුතු කළ අසහාය වෛද්‍යවරයෙකු පී.ජි. විජයරත්න වෛද්‍යතුමනි, ඔබතුමත් සෙනෙහබර ඔවදනක් වැඩසටහනට ඉතාම ආදරයෙන් ඉතාම ගෞරවයෙන් සෙනෙහසින් පිළිගන්නවා. තෙරුවන් සරණයි. අපි මේ වැඩසටහන ආරම්භ කරලා මේ වැඩසටහන ගැඹුරින් කතා කරන්න පටන් ගන්න කලින් අපි මූලිකව ලැහා ගත යුතු එහෙමත් නැත්නම් විසඳා ගත යුතු ගැටලු කිහිපයක් තියෙනවා. සමහර වෙලාවට අපි දන්නවා අපේ දෙමව්පියෝ අපේ වැඩිහිටියන් කියනවා අපේ කාලේ වගේ නෙමේ දැන් මේ කාලේ, ඒක නිසා ඊට වඩා වෙනස් විදිහට තමයි දැන් තරුණ තරුණියන් ජීවත් වෙන්නේ කියන කාරණේ. අපේ කාලයට වඩා වෙනස් කියලා ඔබතුමාලටත් කියන්න පුළුවන්. මේ වෙනස මොකක්ද මේ ඒ කාලේ සහ මේ කාලේ අතර ගොඩනැගිලා තියෙන? නම බුද්ධාය. අපේ කාලේ දැන් මේ ලෝකේ යුග කීපයක් තිබුණා. භාග්‍යවතුන් වහන්සේගේ යුගය එකම එකයි. ඊළඟට ධර්මාසද රත්නාවගේ යුගය තවත් එකක්. දේවානම්පියතිස්ස රත්නාවගේ යුගය තවත් එකක්. ඊළඟට මම ඉගෙන ගත්ත කාලය, අපේ විජයරත්න වෛද්‍යතුමා ඉගෙන ගත්ත කාලය, භාරත මහත්මයා ඉගෙන ගත්ත කාලය තවත් එකක්. දැන් මේ දරුවන් ඉගෙන ගන්න කාලය තවත් එකක්. මේ කාලවල යුගවල ලොකු වෙනසක් තියෙනවා. මේ යුගවලට මුහුණ පාන මේ අහිංසක දරුවන් අහිංසකයි. හරි අසරණයි. ඒක මම හිතන්නේ අපේ වෛද්‍යතුමා දන්නේ අපි ඉගෙන ගත කාලේ වුණත් අපිට රූප අහිනියක් බලන්න නැහැ. අපට ජංගම දුරකථනයක් නැහැ. අපට පරිගණක නැහැ. අපි දන්න ප්‍රමාණය ගොඩාක් අඩු. ඒ නිසා අපිට දැන් වර්තමානයේදී අපේ අහිංසක දරුවන්ට බොහෝ දේවල් තියෙනවා මේ ඇදර ගිරියෙන් පිණිස. ඒ අයට රූපවාහිනිය තියෙනවා. ඒ අයට ජංගම දුරකථනය තියෙනවා. ඒ නිසා මේ යාළුවා මේ අර කතා කරන බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් මැද්දේ මේ අහිංසක දරුවන් මේ ඉගෙනගෙන යන්නේ බොහෝම අමාරු ගමනක්. ගෙදරින් තාත්තලා අම්මලාට ඒ කාලේ ගත කරපු යුගයත් එක්ක බලද්දි මේ දරුවන්ගේ යුගයේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ තාත්තලා අම්මලා කල්පනා කරනවා අපි මෙහෙම කළේ නම් අපි හොඳට ඉගෙන ගත්තා. ඇයි මේ දැන් බැරි කියලා?
ඉතින් බාර අපි මුලින්ම ඔන්නේ කාරණේ තේරුම් ගත්තොත් මේ දරුවෝ ඉන්නේ බොහොම අසරණ මට්ටමක කියලා අපට ඒකෙන් තේරුම් ගන්න යන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ අපේ සරණගේ බුදුරජාන් වහන්සේ මේ ලෝකේ කරුණාවන්ත උත්තමයන් වහන්සේ නම. උන්වහන්සේගේ ධර්මය අකාලිකයි. උන්වහන්සේ ධර්ම දේශනා කරේ කුමන යුගයක ඉපදෙන්නා වූ මේ මනුස්සයන්ට සැපසේ වාසය කිරීම පිණිස. උන්වහන්සේ කැමතිුනේ නැහැ කවදාකවත් මේ මනුස්සයව දුකින් වාසය කරන්නට. ඒද උන්වහන්සේ විවිධාකාරයෙන් කරුණු කාරණා කියලා දුන්නේ මේ මනුස්සේ සතුටින් වාසය කිරීම පිණිස. තිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය එක්තරා දේශනාකදී කියනවා මේ ගිහි ගෙදර වාසය කරන්නා වූ මේ කුල දරුවන් කාරණා හතරක් කැමති වෙන්න ඕන කියන. ඒ දරුවන් ඉතා හොඳින් යම් ශිල්පයක් ඉගෙන ගන්න ඕන කියන. අර භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි කාරණේට කියනවා ඒ දරුවා හොඳ රැකියාවක් කරන්න කැමති වෙන්න ඕන කියන. තුන්වෙනි කාරණේ උනාත් දේශනා කරනවා ඒ රැකියාව අඛණ්ඩව කරගෙන කැමති වෙන්න ඕන කියන. තුන්වෙනි කාරණේ කියන රැකියාවේ අභිවෘද්ධිය දියුණුවක් අපේක්ෂා කරගන්න ඕන කියන. ඒ උනාත් කැමතිුනේ නැහැ රැකියාව එකතන පල්ලිම කැමතිුනේ නැහැ. ඊළඟ උනාත් කියන ඒ කුලදරුවා කැමති වෙන්න ඕනේ කියනවා මරණය මැත්තේ සුගතිපද දුගතියක් කැමතුනේ නැහැ. ඉතින් ಭಾರತ මේ ඒ බුදුරජාන් වහන්සේ ඒ අනාගතයේ එදා වාසය කරපු දරුවන් ගැන වගේම අනාගතයේ මේ ලෝකෙ ඉපදෙන දරුවෝ පිළිබඳවත් මහා කරුණාවෙන් කාරණේ කියලා දෙනවා. අපි යුගය ගැන කතා කරන්න කතා කරමින් තමයි මේ සාකච්ඡාව ආරම්භ කරන්න තීරණය කරන්නේ. එතකොට දැන් පුදුමාලටත් තියෙන්නේ අත්දැකීම සමකාලීන අත්දැකීමක්. අද වෙනකොට මේ දරුවන්ට අධ්‍යාපනයට ඇති වෙලා තිබෙන බාධාවන් මොනවද? අපි මේ සම්බන්ධයෙන් ගැඹුරින් කතා කරන්න අපේක්ෂා කරනවා. කාලය වෙනස් වීමත් එක්ක පොදුවේ දරුවන්ට බලපාලා තියෙන කාරණා මොනවද මේ අධ්‍යාපනයට බාධා වෙන්න? නම බුද්ධාය. පින්වත් පින්නපොල ගුරුතුමනි. ආරත මේ යුගය කියන එක ඒ වෙනස් වීම අපි සියලු දෙනාගේම ජීවිතවලට විවිධාකාරයෙන් බලපානවා. දැන් අපි මේ යුගයේ වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා ජනගහනය වැඩි වීමක විදිහට වෙනස් වෙලා තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන ලංකාවේ ගත්තොත් අවුරුද්දකට උපදිනවා 360,000කට ආසන්න ජනගහනය. ඒතර අවුරුද්දකට අපේ රටේ මැරෙන්නේ ලක්ෂයක් විතර ජනගහනය. ඒතර මේ හැම අවුරුද්දකම මේ රටේ ජනගහනයට 250,000 to 60,000 ජනතාවක් එකතු වෙනවා. එමනම් අපිට ජනගහනයක් විදිහට වැඩි වෙනවත් එක්කම විශාල තරංගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තරංගය අධ්‍යාපනයේ අපිට පැහැදිලිව පේනවා. රැකියා ලෝකයේ පැහැදිලිව පේනවා. ඒතර ජීවත් වෙන්න තරංගයක් තියෙනවා. රැකී රක්ෂාවලට තරංගයක් තියෙනවා. අධ්‍යාපනයට තරංගයක් තියෙනවා. පාසලට ඇතුළු වෙන්න විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න තරංගයක් තියෙනවා. ඊළඟ එක තමයි තාක්ෂණික දියුණුවක් වෙලා තියෙනවා. දැන් අපි කතා බහ කරපු අපි කුඩා කාලේ නොදකපු තාක්ෂණික මෙවලා. අපි කුඩා කාලේ ඇත්තටම අද රූපවාහිනිය දැකලා තිබුණේ නැහැ. එතකොට පරිගණකය කියන එක අපිට දකින්න හම්බුනේ අපි විශ්වවිද්‍යාලයේ කාලේ. ජංගම දුරකථනය අපි විශ්වවිද්‍යාලයේ කාලේ. එතකොට අපිට තේරෙනවා විශාල තාක්ෂණික මෙවලා තුගේ මේ අවුරුදු 50ක 60ක කාල සීමාව තුළ මේ මිනිස් ලෝකේ කාලේ. දැන් අධ්‍යාපනය කියන්නේ අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයයි. ජීවිතේවා පැවැදීම ලොකු අයට පොඩි අයට සියලු දෙනාම මුළු ජීවිතේම උපන් දවස ඉඳන් මේ අපි ඉගෙන ගන්න. අධ්‍යාපනයේ මත තමයි අපේ ජීවිතේ කුසලතාවයන් එකතු වීම, දැනුම එකතු වීම මේ සියල්ල රඳාපවතින. ඒත් අපේ ජීවිතේ ප්‍රධාන පදනම. දැන් මේ අධ්‍යාපනය හොඳින් කරගන්න නම් අපිට අවධානය සිටීම අවශ්‍යයි. බරපතල ලෙස අපේ අවධානය අදාළ ඉලක්කය කරා ගමන් කරනකම් ඒ අවධානය සිටීම අවශ්‍යයි. ඒතර මේ අවධානයට බාධක වෙන්නේ මොනවද? මේ අවධානය උදුරගන්නේ පැහැරගන්නේ මොකද්ද කියන කාරණේ අපි හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් අපි ගත්තොත්
මේ මාධ්‍ය විසින් ජනමාධ්‍ය වේවා රූපවාහිනිය වේවා එහෙම නැත්නම් වෙනත් බාහිර දැනට ඇති වෙලා තියෙන මෙවලම් වේවා අපිට පන්ති ඉගෙන ගන්නකොට වේවා එහෙම නැත්නම් ගෙදර පාඩම් කරනකොට වේවා අපිට එක අවධානයකින් මේ වැඩි කරගෙන යන්න ඉඩ දෙනවද එයි මේ ලෝකය හරිම රසවත් හරිම සුන්දරයි අපේ හිත ඇද ගන්නවා දැන් අපි කුඩා කාලේ අපිට රේඩියෝ එකක් විතරයි අහන්න තිබුණේ ඉතින් ඒ නිසා අපි මේ යුග වෙනස දරුවන්ගේ අධ්‍යාපනයට මේ මෙවලන් නිසා උපකාරයකුත් වෙලා තියෙනවා ඇත්තටම අපි ගත්තොත් ඒ දවස්වල අපිට පන්තියේ ගුරුතුමා උගන්වන ටික විතරයි ඉගෙන ගන්න තිබුණේ දැන් අද එහෙම නෙමෙයි රූපවාහිනියෙනුත් ඉගෙන ගන්න පුළුවන් ගුවන් විදුලියෙනුත් ඉගෙන ගන්න පුළුවන් මේ පත්තරවලිනුත් ඒ විෂය කරුණුම උගන්වනවා එතකොට නොයෙක් සම්මන්ත්‍රණ පවත්වනවා මේ හැම දෙයකින්මත් උගන්වනවා හැබැයි එහෙම වෙලා එහෙම තියද්දි දරුවෝ මතක තබා ගැනීමේ දුෂ්කරතාවයන් වල පෙළෙනවා ඊළඟට කරුණ වටහා ගැනීමේ දුෂ්කරතාවයන් වලින් පෙළෙනවා එතකොට මේකෙන් පේනවා අපිට දරුවන්ගේ අවධානයට මේ හරියට අවධානය පවත්වාගෙන මේ ඉගෙන ගැනීමේ දුෂ්කරතාවයක් උත් මේකම තියෙනවා එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේකෙන් ලැබිච්ච ලාභයක්ත් තියෙනවා ඒ වගේම මේකෙන් ලැබිච්ච පහර වැඩිමකුත් තියෙනවා ඒ වගේම බලවත් තරඟයකට හරි සංකීර්ණ ප්‍රශ්නයකට මේ දරුව මොන දීලා තියෙනවා වෙන ප්‍රමත්මය මේ කාලේ වෙනස් වීමත් එක්ක අපේ අපේ අතටපත් වෙන මෙවලම් වල සහ අපේ අපි ආශ්‍රය කරන පරිසරය සාධකත් වෙනස් වෙනවා මේකත් එක්ක අධ්‍යාපනයට බාධාවක් ඇති වෙනවා කියන එක අපි මේ සාකච්ඡාව මුලක සිට ආරම්භ කළ යුතුයි කියලා මම යෝජනා කරනවා කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න කියලා අර මතුරන්නාසේ සඳහන් කරාට අපි මොකටද ඉගෙන ගන්නේ අපිට අම්මලා තාත්තලා කන්න දෙනවනම් අඳින්න දෙනවනම් එහෙමත් නැත්නම් වත්ත පිටි ආදායමක් තියෙනවනම් අපිට මේව භුක්ති විඳින්මින් ඉන්න පුළුවන් නේ අපිට අපි හැම ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන එක හොඳ ආදායමක් ලබනවා කියන එක ඒක අපිට අවශ්‍ය දෙයක් නෙවෙයි කියන එක කෙනෙක් ඇයි ඉගෙන ගන්න ඕනි භාරත ළමා මනස මනසයාගේ මනස කාලෙන් කාලට කැමති දේවල් වෙනස් වෙනවා දැන් පුංචිම කාලේ දරුවා හරි ආසයි කොම්පියුටර් සෙල්ලම් කරන්න පුංචි සෙල්ලම් ගයක් හදන්න හරි ආසයි ඊළඟ තව කාලයක් යන එතකොට කොම්පියුටර් යන්න ආස නැහැ සෙල්ලම් ගල් හදන්න ආස නැහැ එතකොට එයා කැමති පුංචි බයිසිකලයක් කරන් පැදගෙන යන්න තව ටික කාලයක් යනකොට මෙයාගේ අවශ්‍යතා වෙනස් වෙනවා ඒ අවශ්‍යතා වෙනස් වෙනකොට එයාට ඊට පස්සේ දැන් මෝටර් සාමාන්‍ය බයිසිකලයක් පැදගෙන ගිය ළමයා කැමති මෝටර් සයිකල් පාවිච්චි කරන්න මේ වගේ අවශ්‍යතාවයන් ආසාවන් වෙනස් වෙනවා ඉතින් මේක අදෝපදන දරුවගේ තත්ත්වය ඕක ඉතින් මේ දරුවන්ට මේ දේ ලබා ගැනීම පිණිස එතන පුංචි කාලයේදී අම්මා තාත්තා දරුවන්ට දෙන ආදරයට හුරතලයට ඒ දරුවන්ට ආදරෙන් ඉල්ලන දේවල් අරන් දෙනවා තව කාලයක් යනවා තව ටිකක් ඉදිරියට යද්දී ඒ දෙමාපියන්ගේ රැකියාවන්වල යම් බිඳ වැටීම වෙනවා එහෙම නැත්නම් ඒ දෙමාපියන් රෝගී වෙනවා කලින් ආදායම අඩු වෙලා යනවා එහෙම උනායි කියලා මේ දුවල පුතාලගේ අවශ්‍යතා අඩු වීමක් වෙන්නේ නැහැ ඒ පුතාලගේ දරුවන් මේ වැඩතරන බලන්න මේ දුවල පුතාලගේ කැමැත්ත තියෙනවා මේ ලෝකෙ ඉපදෙන සියලුම දරුවෝ කැමති සැප විඳින්න කිසිම කෙනෙක් කැමති නැහැ දුක් විඳින්න ඉතින් ඒ නිසා මේ සැප කැමති දරුවා ඒ සැපේ පිණිස ඒ සැපේ ළඟා කර ගැනීමේදී වර්තමානයේදී අපිට පැනලා යන බෙරදී වල දෙනවා ඉතින් දැන් යම් ආකාරයක රැකියාවක් කරනකොට ජංගම දුරකථන පාවිච්චි කරන මේ සමාජයක හොඳ ජංගම දුරකථනයක් පාවිච්චි නොකර ඉන්න බැරුව යන දැන් සමානව දැන් අද දින ඇතම් ජංගම දුරකථන තියෙන මම දන්නේ මොකදත් වෛද්‍යරයෙක් කියන්නේ වෛද්‍යර ළඟ සම්පූර්ණ බෙහෙත් පිළිබඳ විස්තර එයාගේ ජංගම දුරකථනයේ තියෙනවා රෝග පිළිබඳව මේ අභ්‍යන්තරයේ කොටස් පිළිබඳ හැම එකක්ම එයාගේ තියලා තියෙනවා එයාට හරි මොනම තැනකවත් අපහසුතාවයටපත් වෙන්නේ නැහැ එයා තමන්ගේ ජංගම දුරකථනයෙන් අර දේ බලාගෙන ක්ෂණිකව තව කෙනෙකුට උපකාර කරනවා ඉතින් මේ දේවල් ළඟා කර ගැනීමේදී එයාට මුදලක් අවශ්‍යයි අපිට ಭಾರತ ආර්ථිකයෙන් පැනලා යන්න බැහැ මේ වර්තමාන රටාවෙන් පැනලා යන්න බැහැ ඒ හින්දා අපි අනිවාර්යෙන් අපිට හොඳ ආදායමක් තියෙන්න ඕනේ. මම හිතන්නේ යම් කිසි කෙනෙක් බැංකුවකින් ණයක් ගත්තා.
එයා කැමති නෑ ණය වෙන්න. එයා ඉස්සෙල්ලාම කැමති මේ මුදල තමන්ට හොයා ගන්න පුළුවන් කැමති. බැරි වුණොත් විතරමයි තවත් කෙනෙක් ඉල්ලන්නේ. එහෙනම් මේ අපේ දරුවන් අනාගතයේදී අසරණ වෙන තැනක් තියෙනවා. ඒ තැන තමයි සමාජයට මුහුණ දෙනකොට. ඒ සමාජයේදී ආ තරුණ දරුවෙක් කියලා සමාජයට මුහුණ දෙනකොට එයාගේ අසරණ භාවය නැති වෙන්න ඕන. මම දන්න හොඳ දරුවෙක් කියන මගේ පන්තියක වෛද්‍යතුමා මේ මම දවස් උදේ පාන්දර පන්තියට යනකොට මේ පුතා ඇවිල්ලා පිටිපස්සේ පේලිය ගිඳගෙන නැමීගෙන ඉන්නවා. මම ළඟට ගිහින් ඇහුවා පුතේ ඉතින් බලවා මෙයා ඔලවසනකොට එයාගේ දංගම දුරගත නැගෙන මොකද ඔබ ඔබ ගේම් එකක් ගන්නවා. මම ඇහුවා පුතේ මේ ඔයා උදේ පාන්දර ඉගෙන ගන්නනේ. ඊට හිනා වෙලා මංග පුතේ මේ ඕක පොඩි හරිනේ යංගු ඉස්සරහට කියලා මම අඬ ගන්න කියලා කතා කරා. කතාවල මම ඇහුවා පුතේ ඔයාට ඕක අරන් දෙන්නේ කවුද කියලා. තාත්තද කියලා. සර් මගේ තාත්තා නැහැ කියලා. තාත්තා මැරිලා කියලා. අම්මාද කියලා ඇහුවා. නෑ අම්මත් නෙමෙයි කියලා. කොහෙන්ද කියලා මම සර් මම ගත්තා කියලා. කොහෙන්ද සර් මම මේ අපේ බාප්පත් එක්ක ගෙවල් වයරින් කරන්න යනවා කියලා. ඒ කියලා ගත්ත මුදලින් තමයි මම මේක ගත්තේ කියලා. මම ඇයි ඔයාව ගත්තේ කියලා. සර් අපේ ගෙදර ෆෝන් එකක් නැහැ ඒ නිසා ගත්තේ කියලා. මම පුතේ දැන් ගෙදර ෆෝන් එකක් නැත්නම් දැන් ඕක තියෙන වාගේ සාක්කුවේනේ. හැබැයි බදයක් ඉගෙන ගන්නකෙ උසස් පෙළ ගණිත විෂය ධාරා. මම වඩා හොඳ නැද්ද දරුවෝ ඔයා? ඔය ගෙවල් වයරින් කරන වැඩේට වඩා හොඳ නැද්ද ඔයා විදුලි ඉංජිනේරුවෙක් කියනවා. ඔයා මේ ඔය කාරණේ ෆෝන් එක ගෙදර අරගෙන පාවිච්චි කරන්න ගෙදර තියන්න. හැබැයි පුතේ ඔයාව පන්දරේ වල පාවිච්චි කරන්න බෑ. ඔය දැන් ඔය ගේම් ගන්න එක ඔයාට විදුලි ඉංජිනේරුවෙක් කියන බාධාවක් කියන එක. හැබැයි මේ දරුවා මේක තේරෙනවා. මේ දරුවා මේ පරිභාෂේ ලියලා අපේ ගෙදරට මට කියනවා සර් මේ එදා මම මේ ෆෝන් එකෙන් ගේම් එක ගහ හිටියේ මගේ වාසනාවට කියලා. මම ඒ කියලා හිතුවා. එදා තමයි ඉස්සෙල්ලාම සර් මාත් එක්ක කතා කරේ. ඉදා නේද තමයි මගේ ප්‍රශ්න අහන්න පටන් ගත්තේ. මම මේ පරිභාෂේ හොඳට ලියලා කියලා. අර දරුවන්ට අපි ඉදිරියේ පෙන්වන්න ඕන. මොකද දරුවා මේ විද්‍යාලේ මහත්මයා මේ දරුවා කරන අහිංසකයි. දරුවෙකින් පොඩි අඩුපාඩුවක් වෙන්නේ ඇත්තටම දැන්නේ නැති නිසා. ඒ දරුවට ඒක පහදලා දෙනකොට ඒ දරුවට ඒක තේරෙනවා. ආයෙත් දවසකේ පුතා කමාර එක දවසක මතකයි මම එකක් හරි එක වැඩක් කරන් හැලලා තිබුණේ නැහැ. මං හිතා නිකේමට වගේ ඇහුවා මේ පුතේ මේ මට ජොට ෆෝන් එක දෙන්න කියලා. මෙයා ගෙදර සාකේ ෆෝන් එක තිබුණා. මං කව ඔන්න වැරද්දුණා ආයෙ පාරක් නේද කියලා. ඊට ලංකා ෆෝන් එක ගිහලා කෙලවරින් තියන්න කියලා. මේකෙන් ගිරෙන් තිබ්බා. ඉතින් ආයෙ කියලා මං ආයෙ කවදාකවත් කියන්න එපා කියලා. මම දැන් මේ පුතා මේ විභාගෙ ලියලා ඉන්නවනේ හරිය සතුටින්. ඒ වැරද්ද විතරයි පුතාගේ තිබුණේ අඩුපාඩුවකට. මම අපේ දෙමාපියන් අපේ වැඩිහිටියන් වශයෙන් අප මේ ගැන උපකාරයෙන් ඒ දරුවන්ගේ දෙන පුංචි හැර අඩුපාඩුවක් වෙනවා ඒක අහිං කරගන්න පුළුවන් වෙනවා. මොකද ඒ දරුවට මේ පැහැදිලිවම විදුලි ඉංජිනේරුවෙක් කෙනෙක් හැකියාව තියෙනවා. නැත්නම් අර හිතේ ස්වභාවය තමයි අර අපි යම් කිසි මුදලකින් යම් රැකියාවක් කරපුවාම මුදලක් ලැබෙනකොට අපි ඉතින් නවතින්න හදනවා. මම බලන බුදුරණන්ගේ දේශනා කරනවා මර කලින් කොටේ කියදුන්නේ මේ රැකියාවේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න කියලා. මන භාගතුන් වහන්සේ ඒ කාරණය කොයිතරම් ලස්සට දැක්කද කියලා උන්වහන්සේ කරුණා. ඉතින් බාරද මේ කොහොමත් තරුණෙක් වශයෙන් අසරණ වෙනවා මුදලක් නැතිව. යම් ප්‍රමාණයක ඒ කාල දෙක අතර වෙනසක් සිදු වුණත් ඒ කාලයේ සහ මේ කාලයේ කියන අවශ්‍යතාවන් අතර වෙනසක් වෙලා නැහැ දැන්. ඒ සඳහා හොඳ උදාහරණයක් තමයි මේ අපේ પરම්පරාව. කෙනෙක් හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඒ ඉගෙන නොගැනීමේ නරක ප්‍රතිඵලය එන්නේ එහාට අවුරුදු 4ක් 5කදීම භුක්ති විඳින්න ඉන්න ආකාරයක් අපි දකිනවා. අනිත් අය හොඳට අඳිනකොට පළඳිනකොට අනිත් අය අතේ හොඳ යංග මුදුරකතනයක් තියෙනකොට Tamanට එහෙම කරගන්න බැරි වුණාම ඒ සම්බන්ධයෙන් Taman සමහර විට එළියේ පේන්න එක විවෘතව කතා කරන්නේ නැහැ. නමුත් ඔවුන් හිතින් දුක් වෙනවා ඒ සම්බන්ධයෙන් Tamanට එහෙම කරගන්න බැරි වෙච්ච එක ගැන. මම කැමති වෛද්‍යතුමත් ඒ සඳහා යම් උණුපාරණයක් එක් කරනවා නම් ඔබ හරිත ඇත්තටම දැන් මේ ප්‍රශ්නේදී වෙලා තියෙන්නේ දරුවන්ගේ ලෝකයේදී AI ජීවත් වෙන්නේ අනාගතය සම්පූර්ණයෙන් දැකලා තේරුම් අරගෙන එහෙම නෙමෙයි. ඒකේ තේරුම තමයි AI ගේ මේ පරිණතභාවය කියන එක.
ඒක අඩුවත් ඒක නැහැ නේ ඉතින් පොඩි කාලේ දැන් වැඩි හිටිය බවට පත් වෙච්චාමනේ මේ ලෝකයේ තියෙන ප්‍රශ්න වලට මූණ දීලා අභියෝග වලට මූණ දීලා දුක්ඛම් කටලොට මූණ දීලා දැන් එයාට හොඳට තැල්ල පොඩිලා තේරෙන්න පටන් ගන්නනේ දරුවන්ගේ ලෝකේ වෙන්නේ දෙමව්පියෝ කණ්ඩ බොණ්ඩ දෙනවා ඉල්ලන දේවල් උවමනා විපාකම් ටික සපයනවා එතකොට එයාට එච්චර ඒක ගැන බරක් හැලුවත් තේරෙන්නේ ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා මේ මම කියන කල්පනා කරන්නේ දැන් ඇත්තටම දෙමෝපියන්ට ලොකු වමනාවක් තියෙනවා දරුවන්ට උගන්වන්න. ඊළඟට ගුරුවරු විශාල වශයෙන් ඒ සඳහා මහන්සි වෙනවා. ඊළඟට රජය ඒ සඳහා මුදල් වැය කරනවා. ඒ වගේම මම කියන්නේ සමස්ත බාහිර ප්‍රජාවත් මේ දරුවෝ කෙරේ ලොකු අනුකම්පාවක් දක්වන්න ඕන. අපි ගත්තොත් අපි මාධ්‍ය වේවා එහෙම නැත්නම් වෙන මේ වෙළඳ ලෝකේ වාණිජ ලෝකේ. ඒ ඇයට තියෙනනේ සල්ලි හම්බ කරාට දරුවන්ගේ ලෝකයට හානි කරන්න හොඳ නැහැ. සල්ලි හම්බ කරන්න පුළුවන් මාධ්‍ය විදිහට දරුවන්ට හානි වෙන જાති නොකළ යුතුයි. ඒක මම හිතන්නේ සදාචාර සම්පන්න නැහැ. දැන් අපි කියමු දරුවෝ ඉගෙන ගන්න බාධාවක් වෙන රූපහානි වලට සටහන් වලට හරි මොනවට හරි ඊට ඇදිලා යනනම් කොච්චරද ඒවා ඒ වෙලාවල ප්‍රචාරය කරන දිගට හරහට තරඟද ප්‍රචාරය කරන දත් දරුවන්ට පාඩම් කරන්න වෙන්නේ නැහැ ඒක. ඒ වගේම වෙළඳ බාණ්ඩ විදිහට මම ඒ සමහරට දුම් වැටි වෙන්න පුළුවන් එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය වෙන්න පුළුවන් හැමදේම දරුවන් ඉලක්ක කරලා ප්‍රචාරය කරනවන විකුණනවන ඉතින් ඒ අය සල්ලි හැම්බ කරන්න කල්පනා කරන මිසක් දරුවෝ කෙරේ අනුකම්පාවක් නැහැ ඉතින් ඒ නිසා සියලු දෙනාටම දරුවෝ කෙරේ ආදරයක් කරුණාවක් තියෙන්න ඕන තමන් ඒ සදාචාර විරෝධී විදිහට මේ කටයුතු නොකළ යුතුයි අනිත් එක බලද්ද මම කල්පනා කරන්නේ මේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම පදනම දාගන්න කාලය තමයි දරුවන්ගේ ලෝකේ දරුවන්ගේ ජීවිතේ. ඒ පදනම හරියට දාගන්න බැරි වුණොත් එයාට ඒ උපකාරය අපි කළේ නැත්තම් ඊට පස්සේ බස් එක ගියාට පස්සේ ආයෙ එයාට කර කියා ගන්න දෙයක් නැහැ. ඒක පහ වුණාට පස්සේ ඒක අතහැරුණාට පස්සේ මග හැරුණාට පස්සේ පසුතැවිලි වෙනවා හැරෙන්න. වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අනිත් කාරණේ තමයි අපි දැන් මම කල්පනා කරන විශේෂයෙන් දරුවන්ගේ ජීවිතේ ප්‍රධාන කාරණා තුනකට පදනම් දාගන්න ඕනේ. එකක් තමයි පෞරුෂය. මේක අපි මම හිතන්නේ වර්තමානයේ සැලකිල්ලට දක්වනවා මදි. හොඳ පෞරුෂයක් මේ දරුවගේ හැදුනොත් එයා අභියෝග වලට මුහුණ දීමට බොහොම හැකියාව ලබා ගන්නවා. ඒ අභියෝග වලට දක්ෂ ලෙස මුහුණ දුන්නොත් ඒ දරුවන්ට පුළුවන් සියලු බිඳවැටීම් ඉදිරියේ යලි නැගිටින්න. යලි නැගිටලා යලි ශක්තිමත් වෙලා අපි විභාගය පෙළුණා කියලා. මොකද එයාගේ ජීවිතයේ සනිකරම විභාගම පමණ නෙමෙයි වෙන ක්‍රමයකින් ජීවිතේ ගොඩනගන්න පුළුවන් වෙන්න ඕන. ඒ පෞරුෂය දරුවට අපි ලබා දෙන්න ඕන. ඊළඟ වැදගත් එක තමයි මේ දැනුම සහ කුසලතාව. දැනුම සහ කුසලතාවයන් වලිනුත් දැනුමට තමයි අද වර්තමාන ලෝකේ වැඩිම ඉඩකඩ ප්‍රමාණයක් සලසලා ලොකු තරඟයක එන්නේ. ඉතින් කුසලතාවයන් වල දෙන ඉඩකඩ හරි අඩුයි. සමහර වෙලාවට මේ දැනුම ඒකරාශී කරගෙන ආපහු පුනරුච්චාපන කිරීමක් නේ කරන්නේ මේ විභාගවලදී. ඒ හැකියාව නැති දරුවෝ ඉන්න පුළුවන්. නමුත් එයාට වෙන කුසලතාවයන් වලින් එයාට සමාජයෙන් නිර්මාණ කරන්න පුළුවන්, හොඳ රැකියාවක් කරන්න පුළුවන්, හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් අය ඉන්න පුළුවන්. ඒ නිසා කුසලතාවයන් වලටත් මුල ඉඳන්ම මම කියන්නේ ඕලෙවල පේල්ලෙලා ගෙදර ගියාට පස්සේ කුසලතාවයන් පටන් ගන්නවට වඩා ජීවිතේ ඒ අයගේ දක්ෂතාවයන් වලට මුල ඉඳන්ම යම් යම් කුසලතාවයන් එයාගේ තියෙනවා නම් හඳුනාගෙන ඒවා දියුණු කරන්න අවස්ථාවක් දෙන්න ඕන. ඒක ඕන. මේ සමාජයේ කෙරෙන්න ඕන එක. ඊළඟ වැදගත්ම එක තමයි අපි හුඟක් විට නොසලකාම හැරලා තියෙන එක ගුණධර්ම. දැන් අපිට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ධාල වශයෙන් උපකාර කරගන්න පුළුවන් දෙයක් නේ. කෙනෙකුගේ ගුණධර්ම හැදුන් නැත්නම් එයා අනික මොන දෙයකින්වත් දියුණු වෙලා ආවත් එයා නිකන් රොබෝ කෙනෙක් වගේ. එයාට හිතප්පුවක් නැති. එයාට ජීවිතේ දෙමෝපියෝ තේරෙන්නෙත් නැහැ. ගුරුවරු තේරෙන්නෙත් නැහැ. තමන්ගේ සහෝදර ජනතාව තේරෙන්නෙත් නැහැ. ඉතින් ත්‍රස්තවාදීක බිහි වෙන්න පුළුවන්. සතෙක් වගේ කෙනෙක් බිහි වෙන්න පුළුවන්. අපරාධකාරයෙක් බිහි වෙන්න පුළුවන්. ඇයි මේ කාරණේ? ඉතින් ගුණධර්ම පුහුණු කරන වැඩපිළිවෙල ප්‍රායෝගිකව සාර්ථක. අන්න ඒක හරි වැදගත්. අපි එහෙම කියලා නොඑක් දේවල් කර කර ඉන්නවා මේ සමාජයේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒව කොච්චර ප්‍රායෝගිකද? ඒව දරුවන්ගේ ජීවිතවලට ගිහිල්ලාද? ඒ වගේම ඒවේ ප්‍රතිඵල ගෙනලා දීලා තියෙනවා. ඉතින් එහෙම නැත්නම් අපි ඒ කරන දේවල්, වර්තමානයේ කරන දේවල් ගුණධර්ම දිනුව කියලා ඒකට වෙන මාර්ගයක් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. ඉතින් මම හිතනවා අපි මේ ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ මේ දරුවන්ගේ ලෝකයට කරන ආමන්ත්‍රණය තුළ අපිට
පුංචි හෝ උත්සාහයක දෙන යෙදීමක් මේ කරන්නේ අපි මේ දරුවන්ගේ ජීවිතයට ගුණධර්ම වලින් යම් පෝෂණයක් ලබා දෙන්න. ජීවිතයක ඊටම වැදගත් කාරණේ වෙන්නේ පදනම. මේ පදනම සකස් කර ගැනීම අපේ මේ පදනම සකස් කර ගන්නට යුතු කාලේ වගකීමක්. ඒ වගේම තමයි මේ පදනම සකස් කිරීමේදී වෛද්‍යතුමන් සමහන් කළා වගේ කණු හතරකින් යුත් ගොඩනැගිලි ඉදිකිරීමේ පදනමක් නම් ඒ කණු හතරම එක හා සමානව සමශක්තිමත් ගොඩනගා ගත යුතුයි. එක කණුවක් හෝ දුර්වලයි නම් එහෙමත් නැත්නම් එක කණුවක් හෝ සමශක්තියෙන් අඩුයි නම් අනෙක් කණු සියල්ල ශක්තිමත් වුණත් ඒ ගොඩනැගිල්ල තිබෙන්නේ අවධානමක. ඒ නිසා එවඳු ගොඩනැගිල්ලක් බඳු අපේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපේ පදනම නිර්මාණය කිරීම සඳහා තරුණ ජීවිතයේ අපේ අධ්‍යාපන බටපිටාව හදාගන්නේ කොහොමද කියන එකයි ශ්‍රද්ධා රූපවාහිනියේ සෙනෙහබර ඔවදනක් වැඩසටහනේ අභිප්‍රාය බවට පත් වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතයක් සාර්ථක කර ගැනීමට එහෙමත් නැත්නම් අධ්‍යාපනය සාර්ථක කරගන්න මේ ශිල්ප දියුණු කර ගැනීමේ ක්‍රමවේදයන් උපක්‍රමයන් පිළිබඳ මහත් කරුණාවෙන් අපට දේශනා කර තිබෙනවා. අප සූදානම් සෙනෙහබර ඔවදනක් වැඩසටහනින් ලබන සතියේ සිට ඒ පිළිබඳව ඉතා ගැඹුරින් කතා කරන්න. ඔබට මතුවෙන ගැටලු ඔබ අධ්‍යාපනයේදී යෙදීමේදී ඔබටත් හැකියාවක් තිබෙනවා මේ තිරයේ දිස්වන ලිපිණයට ලියා එවන්න. ශ්‍රද්ධා රූපවාහිනියේ සෙනෙහබර ඔවදනක් වැඩසටහනින් අපි සූදානම් ඔබේ ගැටලු වෙනුවෙනුත් පිළිතුරු ලබා දෙන්නට. අපි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන් සමගැනීමට සූදානම් වන්නේ ආරස් පින්නකොළ ගුරුතුමනි, ඔබතුමාටත් බොහොම ස්තුතියි. පින් අනුමෝදන් කරනවා මෙවැනි වැඩසටහනකට සහභාගී වෙමින් ඔබතුමාගේ කාලය වෙන් කරමින් ඒ දැනුම දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්වු දායකත්වය වෙනුවෙන් ඒ වගේම වෛද්‍යතුමනි ඔබතුමන්ටත් තම ගෞරවයෙන් පුණ්‍ය අනුමෝදනා කර සිටිනවා. කාලය වෙහෙසමින් අනාගත දරු පරම්පරාව වෙනුවෙන් මේ වැඩසටහනට සහභාගී වී දක්වු දායකත්වය වෙනුවෙන් පින්වත් හිතවතුනි අපි යලිත් සෙනෙහබර ඔවදනක් වැඩසටහනකින් හමුවෙමු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.